Sadhu, sadhu, sadhu. Vishesha tanaka, vishesha velavaka, vishesha katuyuttakata api laisthi wenne. Shraddha rupawahiniya, me obata sajeeviwa geneena wedasatahana, ma hitanne jeevithaye apita aye kavadawat me tane me vidihata karanna labenne ne. Ekata pahedili saakshi athiwa me katha karanne. Me apa සිටින පින් බිම පිළිබඳව ඔබට අද උදෑසන සිට ඇහෙනවා. මේ දැන් අප සිටින පින් බිම විල්ගම් වෙහෙර චෛත්‍ය රාජනන් වහන්සේගේ පාදම අභියස. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් අභියස වාඩි වෙලා ඉන්නවාක් බඳු හැඟීමක් ඇති වෙනවා. මේ ඉන්න පින් බිමට පැමිණි මොහොතේ මේ විශේෂ කටයුත්තට මේ පින් කටයුත්තට මේ වෙලාවේ සහභාගී වෙනවා අපේ පින්වත් ස්වාමින් වහන්සේ නමක් කල්‍යාණ මිත්‍ර ගුරුදේවත්වම ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් අවසරයි ස්වාමීනි දෙපා නැමද ඔබ වහන්සේ පිළිගනවා මේ විශේෂ දම් සභා මණ්ඩපේට ස්වාමීනි මේ ඉන්න තැනට එනකොට කොහොමද සෙරප්පු දාගෙන ඉන්නේ කියන අදහසක් ඇති වෙනවා අනේ ස්වාමීනි මේ ඉන්න තැනට අපිට මීට කලින් එන්න බැරි වුණා නේද කියලාත් අදහසක් ඇති වෙනවා ඔය කිව්වේ අදහස් දෙකක් විතරයි තව විවිධ මතිමතාන්තර අදහස් ඇති වුණු අය මේ අප ඉන්නවට ඇති ස්වාමීනි අප මේ ඉන්න තැන පිළිබඳව මම හිතන්නේ ඔබ වහන්සේ බොහෝ දේ දන්නවා කියලා මම හිතනවා අවසරයි නමෝ බුද්ධාය මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර කරමින් මේ ස්ථානය පිළිබඳව යම් විස්තරයක් කරන්න ඇත්තටම කියනවා නම් මේ සියලු දෙනාට මේ අද මේ උතුම් ධාතු නිදානෝස්සවේට සම්බන්ධ වෙන ඒ වගේම දැක බලා හරි සතුටු වෙන යම් කෙනෙක් වේද ඒ සියලු දෙනාගේ ජීවිතේ විශාල පිනක් තමයි මේ විපාක දෙන්නේ හේතුව මේ භූමියේ පිහිටීම ගැන යම් විස්තරයක් කරන්න මේ මෝතුරු ප්‍රදේශයේ තෝප්පෝ මෝතුරු කියන්නේ ඉස්සර මුතුපුරේ රුවන්වැලි සෑයට මුතු ගෙනියලා දෙන්නේ මෙහි මුතුපුරය මුතුපුර මෝතුරු එහෙමයි හැදුනේ ළඟට තෝප්පුර හැදුනේ ඉස්සර රහතන් වහන්සේලා මේ පිරිනිවන් පෑවට පස්සේ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හැම තැනම විහෙර විහාර හදලා තියෙනවා ඇයි අර කොටි ආරම්පත්වනේ කෝටියක් ආරාම විහෙර විහාර තිබ තැනනේ ඉතින් මේ ප්‍රදේශයේ ස්තූප ගොඩක් දැන් අපිට මේතන එක ස්තූප රාජයන් වහන්සේ නමක් පෙනුනට මේ අවට ගත්තොත් එහෙම කැලෑවලට වෙලා කැලෑ ඇතුලේ වල් බිහි වෙලා තවත් ස්තූප තියෙනවා ස්තූප පුර තූප පුර තෝප පුර දැන් තෝප පුර කියලා තූප පුර කියන එක තමයි අර කෙල්ල කෙල්ල ඒ විදිහට හැදෙලා තියෙන ස්තූප පුරය. ඉතින් මේ විල්ගම් විහෙර සේරුවාවිල ස්තූප රාජයන්න් වහන්සේට කලින් ඉදුණේ. ගිරියාබා රජු මේ ප්‍රදේශයට ආවා කාවන්තිස් රජතුමාගේ නැගණියක් සෝමාදේවි විවාහ කරගෙන. ඉතින් ඒ රාජ්‍ය තාන්ත්‍රයේ ඇතුණු යම් යම් හේතු නිසා රුහුණේ මේ ප්‍රදේශයේට ඒ රජතුමා සංක්‍රමණය වුණා. ඊට පස්සේ පුංචි රාජධානියක් හදාගෙන වාසය කළා. එතකොට මහත්තයා ඒ ගිරියාබා රජතුමාන්ට ඒ සෝමාදේවියට උවමනාවක් වුණා වන්දනමාන කරන්න ස්තූපයක් හැදීම. එතකොට කාවන්තිස්ස රජුරුව මේ ප්‍රදේශයට එන්න කලින් තමයි මේ ස්තූපය හැදුනේ. ඉතින් කොහොම හරි අද විශේෂය තමයි විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා කාවන්තිස්ස රජුරෝ සේරුවාවිල මහා ස්තූප රාජානන් වහන්සේ හදද්දී විල්ගම් විහෙර කේන්ද්‍ර කරගෙන තමයි හැමදේම කළේ මෙතන ඉඳලා තමයි හැම දෙයක්ම සේරුවාවිලට සම්බන්ධ වෙන්නේ මේ ස්ථානෙන් තමයි සේරුවාවිලට යන්නේ විශේෂයෙන් සේරුවාවිල ධාතු පූජෝපහාර පෙරහැර සංවිධානය වෙලා තියෙන්නේ මේ විල්ගම් විහෙරින්දලා මෙහි ඉඳලා තමයි
සේරුවාවෙල සංඝයා විවේක ගන්න මේ ස්ථානෙට ඇවිල්ලා තියෙනවා දවල් දාණයෙන් පස්සේ. පොඩි වෙලාවක් කියන්නේ පැයක වගේ වෙලාවක්. පැයක්වත් යන්නේ නැති තරම්. දැන් මෙහි සංඝයා සේරුවාවෙලට ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි සේරුවාවෙල චෛත්‍ය රාජයන් වහන්සේට කලින් මේ විල්ගම් විහාර ස්තූප රාජයන් වහන්සේ ඉදුණ නිසා මේ ස්තූප රාජයන් වහන්සේ මුල් කරගෙන සේරුවාවිල පූජෝපහාර සංවිධානය වුණා. ඒ අතර පෙරහර ලලාට ධාතුන් වහන්සේගේ උත්කර්ෂවත් පෙරහර මේ සංවිධානය වුණේ මේ විල්ගම් විහාර මුල් කරගෙන. මෙතනින් තමයි යලි ඇතුන් සරසලා ඒ යලි ඇතුන් පිට ධාතුන් වහන්සේලා වඩහින්දවලා සියලු පූජෝපහාර සිද්ධ වුණේ මෙහිදී. ආශ්චර්යයි අද්භූතයි අවුරුදු 2200ක් ගිය තැන සේරුවාවිල ඉඳලා සංවිධානය වෙනවා විල්ගම් විහාරට පෙරහැර. ඒතර මේ ශාසන ඉතිහාසෙම මේ ලංකා ඉතිහාසයේ මේ විල්ගම් විහාරේ ඉඳලා සේරුවාවිලට පෙරහැරවල් ගිහිල්ලා තියෙනවා. සේරුවාවිල ඉඳලා විල්ගම් විහාරට පෙරහැරවල් ඇවිල්ලා නැහැ. අද පළවෙනි වතාවට වංශ කතාවේ සේරුවාවිල ඉඳලා විල්ගම් විහාරට පළවෙනි ධාතු පූජෝපහාර පෙරහැර සංවිධානය වෙනවා අලි ඇතුන් නැටුම් ගැයුම් වැයුම් සහිතව. ලල ධාතුන් වහන්සේලාට පූජෝපහාර සහිතව. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා පෙරටු කරගෙන භික්ෂූන් වහන්සේලා ඒ වගේම අනගාරිකා මෑණියන් වහන්සේලා උපාසක උපාසිකාවෝ භාග්‍යතුන් වහන්සේට පසුගමන් කරමින් මේ උතුම් පෙරහරේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ සියසින් මේ වාගේ පෙළහරක් පෙරහැරක් දකින්න ලැබීම වාසනාව. මේ අවුරුදු 2200කට පස්සේ සිද්ධ වෙන ආශ්චර්යයක්. අපේ මුතුන් මිත්තු හිටියන ඒ අය හිතලවත් නැති දෙයක්. මීට අවුරුදු මම මතකයි මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ සමඟ මීට අවුරුදු 3කට 4කට විතර කලින් අපි මේ පුණ්‍ය භූමියට ආවා මහා කැලයක්. ඒතකොට ඒ එදා සියසින් දැක්ක නිසා අද තත්ත්වය ගැන අපිට කියන්න පුළුවන්. මොකද අපි එදා ඉඳලා ඒක දැක්ක නිසා. කියන්නේ ඒ අතරතුර වෙච්ච වෙනස විපර්යාංශේ. එතකොට මෙතෙන් අලි ඇතුන් සහිත පෙරහැරක් තියා චීවරයක් දාගත්ත භික්ෂූන් වහන්සේ නමක් එන්ටත් සුදුසු පරිසරයක් තිබෙන්නේ නැහැ. නමුත් අර ගස් අතරේ හොඳට මෝරපු හර සඳුන් හරයක් සහිත මහා විශාල සඳුන් වෘක්ෂයක් බේරිලා තිබුණා වගේ මේ ප්‍රදේශයේ මේ ස්තූප රාජයන් වහන්සේ මේ වල් වලින් වැහිලා කටුරෝල් වලින් වැහිලා ස්තූප රාජයන් වහන්සේ බේරිලා තිබුණා. නමුත් ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මේලා චිත්ත ප්‍රසන්න ධාතුන් වහන්සේලා සහ බුද්ධ භූමිය අගේ දන්න සත්පුරුෂයන් ඉදිරියේ වහන්න බෑ කිසිම දෙයක්. ඉතින් මේ ස්තූප රාජයන් වහන්සේ සත්පුරුෂයන් ඉදිරියේ වහලා තියන්න පුළුවන් දෙයක් බවට පත් වුණේ සත්පුරුෂය ප්‍රකට කළා. ඒකයි මේ කතාව. ස්වාමීනි, මේ ස්තූප රාජයන් වහන්සේ වැඩ ඉන්නේ මේ පින් බිම පිළිබඳව මනරම් ලස්සන විවිධ කතා තිබෙනවා. මේ මෑත කාලේ අපට අහන්න ලැබිච්ච දේවලුත් තියෙනවා. මම හිතන අපිට කියන්න පුළුවන් ප්‍රමාණයක් ඇති ස්වාමීනි. මෙහෙමයි, ඉතින් අපිට කියන්න පුළුවන් දෙයක් විදිහට අපි කියමු මේ ධාතු පූජෝපහාරය. මේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා කියන එක මේවාගේ ඓතිහාසික අවුරුදු 2200ක් සේරුවාවිල ස්තූප රාජයන් වහන්සේ ඉදිවෙන්නත් කලින් ඉදුණ ස්තූප රාජයන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා තැන්පත් වීමේ ඓතිහාසික පින්කමට ඊළඟට තමයි මේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම පිණිසම ධාතුන් වහන්සේලා හස්තියෙන්ගේ පිටේ වඩම්මනවා. අනිත් ආශ්චර්ය මට කල්පනා වුණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ රුහුණේ ඉඳලා සේරුවාවිලට වැඩමවෙ ඇත අපිට. අද ඒ ලලාට ධාතුන් වහන්සේ ඇත අපිට ලලාට ධාතුන් වහන්සේගේ අනුරුව වඩම්මනවා මේ පිම්බිමට. ඊළඟට මට මතක් වුණා අතීතයේ වංශ කතාවල තියෙනවා දන්ත ධාතුන් වහන්සේ ඇත අපිට තමයි ගොඩාක් පූජෝපහාර කරලා තිබෙන්නේ. එතකොට ඔය පැරකුම්බා රජතුමාගේ කාලේ පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ විස්තරයක් තියෙනවා මහා මේ ධාතු පූජෝපහාරයක් දන්ත ධාතුන් වහන්සේට පූජෝපහාරයක් කරන්න පෙරහැරක් සූදානම් කළා. දැන් පෙරහැර සූදානම් කරලා දන්ත ධාතුන් වහන්සේ ඇතුලෙන් වඩම්මගෙන එන්න හදනකොට මහා වර්ෂාව. දැන් ඇතා සම්පූර්ණයෙන්ම සරසලා රන්සිරි ගේත් එක්ක
නමුත් මහා වර්ෂාව දැන් ඇදහැරෙනවා. රජ්ජුරු අභිමානයන් ඇති කරගත්තා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන්මයි මම මේ දන්ත ධාතුන් වහන්සේට උපහාර පිණිස මේ පෙරහැර සංවිධානය කළේ. මගේ ශ්‍රද්ධාව මේ වර්ෂාවට දියවිලා යවෙන එකක් නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කරන පූජෝපහාරයට මගේ ශ්‍රද්ධාවට මේ වර්ෂාව බාධාවක් නොවේවා කියලා මේ මහා හර්ධා වර්ෂාව වහිද්දී දන්ත ධාතුන් වහන්සේ ඇතා අපිට තියලා පෙරහැර ආරම්භ කළා. පුදුම සහගත දේ තමයි ආකාශයෙන් වර්ෂාව වැටෙනවා, වියනක් වගේ පාර දෙපැත්තට වැටෙනවා, පාර පෙරහැර ගමන් කරන පාරට වැස්ස වහින්නේ නැහැ, දූවිල්ලේ තමයි කියනවා පෙරහැර ගියේ. මේ ලංකා ඉතිහාසෙ වෙච්ච දේවා. එතකොට දන්ත ධාතුන් වහන්සේට උපහාර කරලා තියෙනවා පෙරහැර ඇතා අපිට දන්ත ධාතුන් වහන්සේ වඩම්මලා පෙරහැරවල් සංවිධානය කරලා. එතකොට අද දන්ත දකුණු දළදා වහන්සේගේ අනුරුව පෙරහැරේ වඩම්මනවා මේ මහත් උත්කර්ෂවල් ලෙස අලියතුන් සහිත පෙරහැර. ඉතින් ඔබ මීට කලින් ඒ ඉතාමත් සෝභමාන සුන්දර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපහාර පිණිස කළ ඒ පෙරහැර දකින්න ඇති. ඒ වගේම දැන් මේ පින්වතුන් පුල පුලා බලාගෙනත් ඉන්නවා නේ. දැන් මේ පින්වතුන් පුල පුලා බලාගෙන ඉන්නවා, තවම පෙරහැර නැහැ. දැන් ඒකට අපි මොකද කරන්නේ? එතකොට ඒකෙදී මහත්මයා මම මතක් වුණ සිද්ධිය. අනිතේ මම මෙතෙන් එනකොටම ඔබතුමා මතක් කළා ස්වාමීන් වහන්සේ පෙරහැර ටිකක් ප්‍රමාදයි, අම්මලා මොනව හිතනවද දන්නේ නැහැ මේ උපාසක උපාසිකාවෝ කියලා. හැබැයි මේ වෙලාවේ නම් හිත ගොඩාක් රැකගත යුතු වෙලාවක්. හේතුව ඒ පෙරහරේ ශ්‍රී සරුවඥ ධාතුන් වහන්සේලා වඩම්මනවා. වඩම්මන සරුවඥ ධාතුන් වහන්සේලා සියසින් ඔබ අද දවසේ දැක්කා. අපේ මහා තෙදවත් කාරුණික වූ ඇතුම් පවා සලිත වන අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ මහා බයෙන් තැති ගැනීමෙන් ගරු ගහම්බීරව මහා බරක් පිටේ තියෙන වගේ ඇතෙක් වඩම්මන්නේ අද. ඒ අරහන්ත ධාතුන් වහන්සේලා වඩම්මනවා. එතකොට ධාතු පෙරහැරක් දැන් එන්නේ. එතකොට මේ ධාතුන් වහන්සේලාට උපහාර පිණිස තමයි නැටුම් ගැයුම් හැම එකක්ම තියෙන්නේ. දැන් කස ගහලා පාර දෙපැත සුද්ධ කරලා ඊළඟට සතුන් පළව හැරලා ගිනි මේ පන්දන් මේ නැටුම් පවත්තලා දැන් ඒ වගේ එක එක විදිහට එනවා. එතකොට එනකොට දැන් පෙරහැර ප්‍රමාද වෙනවා. ඕන ওই විදිහම සිද්ධියක් වෙලා තියෙනවා. කුසිනාරා නුවර ඉඳලා මගධයට ධාතුන් වහන්සේලා වඩම්මනකොට අජාසත් රජුරෝ ඒ වගේ පෙරහැරක් සූදානම් කළා. ඉතින් දැන් පෙරහැර සූදානම් කරලා ওই වගේ හිමීට තමයි දැන් ඇතා හිමීන්ද තාලෙට අඩිය තියන්නේ. එතකොට ඒ තාලෙට අඩිය තියන්නේ හිමීට අඩිය තියන්නේ දැන් පෙරහැර ප්‍රමාදයි. මාස ගණන් පෙරහැර ප්‍රමාද වෙලා තියෙනවා. මගධයට ඇවිල්ලා නැහැ කුසිනාරාව නිසා. දැන් මිනිසු කල්පනා කරනවා මේ පෙරහැර තව ඉවරයක් නැහැනේ. තව ඉවරයක් නැහැනේ. තවම නැහැනේ මේක ඉවරයක් වෙන්නේ නැහැනේ කියලා මිනිස්සු කල්පනා කළා. එහෙම කල්පනා කරලා දුර්වල මිනිසුන්ගේ හිත අකුසලයට වැටුණා. අකුසලයට වැටිලා කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් පහළ වෙලා මෙච්චර දේවල් කරන්න ඕනේද? මහා කස්සප මහරහතන් වහන්සේ දිවසින් දැක්කා, චුතූපපාත ඥානෙන් දැක්කා, 86,000 ඒ විදිහට හිතලා තියෙනවා මේ පෙරහැරි බලන්න ආපු පිරිස. පෙරහැරස බලන්න ආපු සංවිධානය කරපු අයගෙන් ඒ සියලු පිරිසකින් 86,000 එහෙම හිතලා තියෙනවා. චුතූපපාත ඥාණයෙන් බලනකොට පෙනුණා කය බිඳලා මරණින් මත්තේ 86,000 ප්‍රේත ලෝකෙ ඉපදිනවා කියන්නේ. ඒ නිසා මහා කස්සප මහ රහතන් වහන්සේ ශක්‍රදේවේන්ද්‍රයන්ට කියන හිටියා, ශක්‍රදේවේන්ද්‍රය මේ පෙරහැර ඉක්මනට අපි යවන ක්‍රමයක් හදමු. මොකද මේ මිනිසුන්ගේ හිත දුර්වලයි. දැනටමත් සමහර මිනිස්සු මේ හිත දුර්වල කරගෙන ඉන්නවා. ශ්‍රද්ධාවන්ත මිනිස්සු නම් සුගති සුගති සැප පිණිස විමෝක්ෂයේ පිණිස නිවන පිණිස බොහෝ පින් රැස් කරගන්නවා. නමුත් ඒ අතර මේ සමහර මිනිස්සු දුර්වලව පව් රැස් කරගන්නවා. ඒ නිසා මේ පෙරහැර ඉක්මනට යවන්න ක්‍රමයක්. අනේ ස්වාමීනි, ඔබ වහන්සේලාවත් ඔවට මැදිහත් වෙන්නේ නැත්නම් අපි කොහොමද ඔවට මැදිහත් වෙන්නේ? මේ සද්දා මේ අජාසත් රජුරෝ පුදුම විදිහට ශ්‍රද්ධාවෙන් ධාතු පෙරහැර කරන්නේ. කොහොමද අපි මේක වළක්වන්නේ කියලා. ඊට පස්සේ කිව්වනේ සම්මයන් ප්‍රයෝගයක් හරි ගාදාලා මොකක් හරි එකක් කරන්න කියලා. ඉතින් ශක්‍රදේවේන්ද්‍රයා සම්මයන් ප්‍රයෝගයක් කළා. ඒ තමයි දැන් පෙරහැර දැන් ගමන් කළා. රාත්‍රී වෙලා අලියතුන්ගේ වෙහෙසයි මිනිසුන්ගේ වෙහෙසයි නතර කරනවා. නතර කළා නිදාගත්තට පස්සේ මේ මිනිසු බය වෙනවා. මෙන්න එක එක විකාර රූප පේනවා.
ලෙඩ වෙනවා. ඒ වගේ. දැන් ඔය අතර ඔය 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 සිද්ධියත් එකම තව කරුණක් කියන්න තියෙනවා. සමහර මේ පින්වතුන් ගෙවල් වල ධාතුන් වහන්සේලා වන්දනා කරනවානේ. එතකොට මේ පිරිසිදු පාරිශුද්ධ පරම්පරාවෙන් පැමිණෙන උතුම් ධාතුන් වහන්සේලා තමන්ගේ ගෙදර තියෙද්දි කාලයක් යනකොට සමහර ගෙවල් වලට ඔන්න කරදර එනවා. එතකොට මිනිස්සු අර ඒ පරිසරයේ ස්වභාවය සහ ඒ සිද්ධියේ ස්වභාවය නොදන්න නිසා මිනිස්සු කල්පනා කරනවා මේ ධාතුන් වහන්සේගේ මොකක් හරි ප්‍රශ්නයක් වද්ද. ඉතින් ධාතුන් වහන්සේගේ මොකද ප්‍රශ්නේ? එහෙම නෙමෙයි. ඒ ධාතුන් වහන්සේ ගෘහයේ තබා ගන්න සුදුසු නැහැ. ඒකෙන් අනිවාර්යෙන් ඒ ධාතුන් වහන්සේ ඒ ගෘහයේ තබා ගන්න සුදුසු නැහැ. එතකොට ඒ උතුම් පූජනීය ස්ථානයක් හෝ ධාතුන් වහන්සේලාට පූජෝපහාර සිද්ධ වෙන පිම්බීමකට පූජා ඒ වගේම එහෙම නැත්නම් ස්තූප රාජයන් වහන්සේ නමකට පූජා කළ යුතු වෙනවා. එතකොට මම ඒක එහෙම සිද්ධියක් කිව්වේ එදා ඒ ධාතු පෙරහරට කරදර වෙලා තියෙන්නේ ඒ ධාතුන් වහන්සේලාගේ හෝ පෙරහැරේ හෝ තියෙන වරදක් නිසා නෙවෙයි. ඒ පෙරහැර ඉක්මන් කරන්න. අජාසත් රජුරුව මහකස්ස මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ධාතු පෙරහැරේ මේ ගමන් කරන මිනිසුන් ටික කරදරයි වගේ. අනේ මේ අමනුෂ්‍ය කිපිලා. ඇත්තටම අමනුෂ්‍යනේ මේ කළේ. අමනුෂ්‍යයන්ගේ හිත වෙනස් වෙලා ඒ නිසා අපි ඉක්මනට ධාතු පෙරහැර ගෙනියම කිව්වා. රජතුමාගේ වචනයට උත්තරේ තමයි දෙන්නේ. මහකස්ස මහරහතන් වහන්සේ පෙළඹුවේ නැහැ රජුරුවන්ට ධාතු පෙරහැර ඉක්මන් කරන්න. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව රැකගන්න මේ රහතන් වහන්සේලාගේ තියෙන මේ උත්සාහය. ඊට පස්සේ ඔන්න ධාතු පෙරහැර ගමන් කළා. ඊට පස්සේ එතන ඉඳලා ආයේ මාස හතක් ගිහිල්ලා තියෙනවා ධාතු මඟදීට ධාතුන් වහන්සේලා වඩම්මන්න. ඉතින් ඒ නිසා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා විරාජමානව අස්තියෙක්ගේ පිටෙන් වඩම්මන්නේ බලාගෙන ඉන්න අපේ තථාගතයන් වහන්සේ වඩිනවා වගේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ අද වඩිනවා කියලා අපිට කිව්වනම් ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇත්තටම අපිට ශ්‍රද්ධාවක් තියෙනවා නම් රෑ එළිවෙනකල් හරි අපි ඉන්නවා. ඇයි අර අපි කියන්නේ බුදුහාමුදුරු ඉස්සර වඩිනකොට මම සිටියානම් යන විට කැලයට දරට වනමල් ගෙන තබ මින්සිරි පතුලවට වැඳ වැටෙනවා නොගොසින්ගෙට වරුවකට වැඳගෙන වැටිලා ඉන්නවා මම වරුවකට කියලා කවුරු හරි ශ්‍රද්ධාවන්ත කෙනෙක් ලියපු දෙයක්නේ. ඉතින් වරුවක් ඕනේ නැහැ, පැයක් දෙකක් ඉතින් ශ්‍රද්ධාවෙන් ඉන්නකෝ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස පිරිවරාගෙන වඩිනවා. තරු කැල පිරිවරාගත් සඳක්සේ, සිංහ පෝතකයන් පිරිවරාගත් මහා කේසර සිංහෙක්සේ එදා බුදුරජාණන් වහන්සේ වඩිනකොට කොහොම තියෙන්නේ ඇතිද ශ්‍රාවක සංඝ පිරිස පිරිවරාගෙන. ඉතින් ඒ නිසා අදත් හස්තියෙක් පිටින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා වඩම්මන අසිරිය සියසින් දැක බලා ගන්න ශ්‍රද්ධාව ජනිත කරගෙන වාසය කරනකොට ඔබට පුදුම පිනක් රැස් වෙන්නේ. ඔබ මේ ඉඳගෙන ඉන්නේ පුල පුලා බලාගෙන ඉන්නේ, බෙල්ල ඇද වෙනකල් පාර දිහා බලාගෙන ඉන්නේ කවුරු වෙනකල්? බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩම්මනක බුදු කෙනෙක් වෙනුවෙන් සිහි කර ඉන්නේ. තමන්ගේ දරුවෙක් පුතෙක් රට ගියාට පස්සේ එනකල් අවුරුදු ගණන් බලාගෙන ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා. ඒ වගේම තමන්ගේ ඥාතියෙක් කොහේ හරි ගියාට පස්සේ බලාගෙන වරු ගණන් එනකල් ඉන්නවා. ඉතින් ඒ නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩම්මන මේ පෙළහර බලාගෙන ඉන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කර කර. මෙතන දැන් අපිට මෙතන වැදගත් වෙන්නේ නැටුම් කණ්ඩායම්වත් එහෙම නෙමෙයි. හිතන්න මෙතරම් නැටුම් කණ්ඩායම්, මෙතරම් අසිරිය, මෙතරම් උපහාර කවුරු වෙනුවෙන්ද? එක්කෙනෙක් වෙනුවෙන්. ඒ තමයි මේ ලෝකයේ පහළ වුණ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්මයි මේ සියල්ල. ඒකට අවධානය ගැනීම පිණිසයි මේ පෙළහර තියෙන්නේ, සහ මේ බුදුරජාණන් වහන්සේට උපහාර කිරීම පිණිස. ඒකට තව විස්තරයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ සිට මගධයට 1000 ගණනකට අධික සංඝ පිරිස පිරිවරාගෙන මේ වඩින්න ආරම්භ කළා, ගමන ආරම්භ කළා. දැන් බුදුරජාණන් වහන්සේ වඩිනවා උරුවෙල් කාශ්‍යප, නන්දි කාශ්‍යප, ගයා කාශ්‍යප සහ පිරිවර 1000ක් භික්ෂුන් පිරිවරාගෙන.
ලස්සනම ලස්සන පිරිමි ළමයෙක්ගේ රූපේ මවා ගත්තා වාසව නම් වූ ශක්‍ර දේවේන්ද්‍රයා. ශක්‍ර දේවේන්ද්‍රයා ලස්සනම ලස්සන පිරිමි ළමයෙක්ගේ වෙස් මාරු කරගෙන බෙරයක් ඉනේ බැඳගෙන ලස්සනම ලස්සන තාලයකට බෙරේ ගැහුවා. ලස්සනම ලස්සන තාලයකට කවි කිව්වා. එතකොට වීදියේ වැඳින් යනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. ඉස්සරහින් ශක්‍රයා යනවා. ඊට පස්සේ අර බෙර හඬට කවි හඬට ගෙවල් වල මිනිස්සු ආවා එළියට. ගෙවල් වල මිනිස්සු දැන් මේක පෙරහැරක් වගේ. ඒතර ගෙවල් වල මිනිස්සු එළියට ඇවිල්ලා ඇහුවා ලස්සනට කවි කියන, ලස්සනට බෙර ගහන, ලස්සනම ලස්සන ඔබ කවුද? දැන් ඉස්සලා කනට හිත ගියා, ඊළඟට දැන් ඇහැට හිත ගියා. අහනවා ලස්සන ලස්සන කවි කියන, ලස්සනට බෙර ගහන, ලස්සනම ලස්සන ඔබ කවුද කියලා. ඊට පස්සේ දැන් මේ දකුණු අත දික් කළා භාග්‍යතුන් වහන්සේගේ පැත්තට. කියනවා ආන් අර කසාවතක් දරාගෙන වඩින මුනිවරයාගේ දාසයා මං කිව්වා. ඒතර මෙච්චරම ලස්සනට කවි කියේ කිය, මෙච්චර ලස්සනට බෙර වාදනය කර කර, මෙච්චර ලස්සන ළමෙන් මේ පාරේ අඬ ගහගෙන යන්නේ ආන් අර වඩින මුනිවරයාගේ දාසයා කියේ කිය භාග්‍යතුන් වහන්සේ දැක බලාගෙන උපහාර කරමින් බොහෝ දිනකට පින් රැස් කර ගැනීම පිණිස වාසව නම් වූ ශක්‍ර දේවීන්ද්‍රයා එවැනි උපහාර කළා නම් මේ උපහාර පූජාවේ අර්ථය බුදුරජාණන් වහන්සේම ප්‍රකට කිරීමයි. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබ මේ ඉඳගෙන ඉන්න එක නිෂ්ඵල දෙයක් නෙමෙයි, බොහෝ පින් රැස් වෙනවා. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ කාරණේ ඉතාම වැදගත්. මොකද සමහර අය අපෙන් අහලා තිනවා මේ දැන් නෙවෙයි අද උදේ නැත්තම් සමහර වෙලාවට ඊ අහලා තිනවා මේ වැඩසටහන ඉවර වෙන්නේ කොයි වෙලාවෙද කියලා. ඒ කියන්නේ වැඩසටහන ඉවර වෙනතුරු බලබලා ඉන්නවා. සමහරට ගෙදර යන්න වෙන්න පුළුවන්, නිදා ගන්න වෙන්න පුළුවන්. ඒකල කියන්නේ අර ආපහු අර කාම ලෝකෙට අපිට යන්න සිද්ධ වෙන වගේ තමයි ස්වාමීන් වහන්සේ මේ ඉඟියක් දෙන්නේ. අපි මේ විශේෂ සාකච්ඡාවත් එක්ක ශ්‍රද්ධා රූපවාහිනියත් එක්ක එකතු වෙන්නේ. ඊටම සුළු විරාමයකට අපි පාලක සම්බන්ධතා මැදිරියහා යාවෙමින් යලිත් විල්ගම් වෙහෙර සෑරජනන් වහන්සේ අභියසට ඔබව කැඳවාගෙන එනවා. යලිත් ඔබ මේ යාවෙන්නේ විල්ගම් වෙහෙර සිටගෙන ඉන සජීවී විශේෂ ධම් සභාව සමගින්. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මේ පෙරහැර ළඟ ළඟ එනවා වගේ ඉඟියකුත් තියෙනවා. පිරිස පුන පුනා බලාගෙන ඉන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දැන් වඩි වගේ ඉඟියක් ලැබෙනවා. ඒ අතරවාර මේ අපි අර ස්වාමීන් වහන්සේ මුලින් කියපු කාරණයකට යලි යොමු වෙන්න කැමති ස්වාමීන් වහන්සේ දැන් මේ අපිට නම් ජීවිතේ පළවෙනි වතාවට තමයි අද දවසේ ඉන්න ලැබුණේ. ලොකු ස්වාමීන් වහන්සේගේ දහම් සේවාවට පින් සිද්ධ වෙන්නේ ඒකත්. නැත්නම් අපි මේ පලාතක මං හිතන්නේ අපිට අඩිය තියන්න පුළුවන් වෙයි කියලා. එහෙම සිතක් පහළ වෙන්නේ නැහැ. එහෙම සදහැ සිතක් ඇති වෙන්නේ නැහැ. පින්වත් ස්වාමීන් වහන්සේලාට අවස්ථාවක් ලැබුණා කිව්වා මීට කලින් අවුරුදු කීපයකට කලින් මේ ප්‍රදේශයට වඩින්න. ස්වාමීනි, එකල තිබුණු තත්වයයි මේ දැන් තියෙන තත්වයයි අතර යමක් වෙනසක් දකින්නවද? ඔව් පින්වත් මහත්තයා, එක විශේෂ දෙයක් ඒ තමයි විල්ගම් වෙහෙර මේ උතුම් ස්තූප රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කරමින් මේ විදිහට ධාතු නිදන් කිරීමේ පින්කම අසිරිමත් දෙයක්. ඒතර අපිට සතුටුයි මහමෙවුනාවේ සංඝ පිරිස විදිහට. මට මතකයි ඉස්සෙල්ලාම මේ ප්‍රතිසංස්කරණය ආරම්භ කරලා මේ ධාතු ගර්භයට මුල් ගල තබමින් මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ කළ ප්‍රකාශයන් මගේ හිතට හරියට දැනුණ දෙයක් තියෙනවා. ඒ තමයි කැලෑවෙන් වැහුණ වනසතුන්ට පමණක් විවෘත වුණ සේරුවාවිල පිම්බිම ට මුල් ගල තියලා ඒ ස්තූප රාජයන් වහන්සේ දෙනෝ දහක් දෙනාට වඳින්න පුදන්න සැලැස්වේ අවසරයි දඹගස්සාරේ ශ්‍රී සුමේධංකර ස්වාමිපාදයන් වහන්සේ. එතකොට ඒ සේරුවාවිලට ආසන්නේම තථාගතයන් වහන්සේගේ ආනුභාව සම්පන්න ධාතුන් වහන්සේලා වැඩ සිටින විල්ගම් වෙහෙර චෛත්‍ය රාජයන් වහන්සේට මුල්ගල් තබනවා. ඒ දඹගස්සාරේ අවසරයි නායක ස්වාමීන් වහන්සේගේම ශිෂ්‍ය භික්ෂුවක්. එතකොට ශිෂ්‍යෙක් විදියට මේ වාගේ මහ ස්තූපයකට
ධාතු ගර්භයට මුල් ගල් තබනකොට මාගේ සිත ප්‍රීතියෙන් පිනා යනවා කියලා මාගේ ගුරුවරයා කියපු ප්‍රකාශයක් මම මතකයි. එනිසා ඒක ඒ උත්තමයන් වහන්සේගේ ශිෂ්‍යෙක් විදිහට මම සිහි කරනවා. ඉතින් ඒ නිසා සේරුවාවිලට නායක ස්වාමීන් වහන්සේ නොපැමිණෙන්න අද සේරුවාවිල දෙනෝ දහක් දෙනාට වඳින තැනක් වෙන්නේ නැහැ. ඒ වගේම මගේ ගුරුවරයා මෙතෙන් නොපැමිණෙන්න මෙතන දෙනෝ දහක් දෙනාට පැමිණෙන තැනක් වෙන්නේ නැහැ. මට මතක හැටියට ඉස්සලාම දවසක රාත්‍රී කාලයක සවස් කාලයක ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක අපේ සේරුවිල නායක ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේලා කීප නමක් ආවේ. එතකොට මේ ළඟට එන්න බෑර ඈතට අතුරු පාරවල් වාහනේ ඇවිල්ලා අර ඈතකින්ද අපි ගොඩාක් හවස් කාලේ මේ කැලෑ අස්සෙන් ටෝච් පාවිච්චි කරලා මේ ආවේ. අඩියක් තියන්න තැනක් නැහැ. අඩියක් තියන්න තැනක් නැහැ. මේ හරියට තිබ්බා අර මේ මොනවද ගැඩවිල්ල ගොඩවල් කියන්නේ මේ ගැඩවිල්ල පොළව මේ ඇතුලෙන් උඩට දාලා තැන් තැන්වල කඳු හදනවා. අප මං ජීවිතේට එහෙම දෙයක් දැක්කමයි. හරියට කඳු තියෙනවා, ගැඩවිලි කඳු. ඉතින් ඒවා උඩින් ඇවිල්ලා ඊළඟට තමයි මේ තනිකර ස්තූපේ කටු රැවණියක්. ඒ කටු රැවණියක් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්තූපයක තියෙන අනන්‍යතාවය තමයි කටු රැවණිය. ඒක පැරණි පොත්වල තියෙනවා. එහෙම වෙන්නේ මිනිස්යන්ට අර වැසිකිලි කැසිකිලි කිරින් ආදී අපවිත්‍ර දේන් ස්තූපයට හානි නොවීම පිණිස, බොහෝ දිනාට ස්තූපයේ උඩ ගැවසීමට නොහැකි වීම පිණිස කියනවා ගරා වැටුන ස්තූපයක කටු රැවණි බිහි වෙන්නේ. ඒක ඉස්සරින්දලම තිබ්බා කියලා. ඉතින් ඒ නිසා ඒ වාගේ තැනක් තමයි මෙතන. ඉතින් ඒ පිම්බීමට ඇවිල්ලා එනකොට කවුරුත් නැහැ. එතකොට එදා වාහනේ ආපු මේ රියදුරු මහත්තයාට වෙන කවුරුත් නැහැ. ගිහියෙක් විදිහට. සුදුවතින් ගැවසුණ ඇඟ දවටාගත් සුදුවත් ඇඳගෙන උපාසක උපාසිකාවෝ දහස් ගාණක් විල්ගම් විහෙර දිහා බලාගෙන සෑරජාන් වහන්සේට නමස්කාර කරනකොට ඇත්තටම මගේ ගුරුවරයාට කොයිතරම් ප්‍රීතියක් උපදිනවා ඇතිද? ඒක මේ වගේ. දමගස්සාරේ නායක ස්වාමීන් වහන්සේ සටහන් පොතේ ලියනවා, මං සේරුවාවිලට එනකොට සේරුවාවිල මගේ තනි නොතනියට හිටියේ කළුගල් පර්වත වගේ තියෙන මේ ඇත්තු, අලි, වල් අලි, වලස්සු. කවුරුවත් මගේ තනි නොතනියට නැහැ. අද කොත්පලඳා සේරුවිල මහා සෑයේ පින්කම තබනකොට සුදු අතින් ගැවසුණ සැදැහැවතුන් දහස් ගණනක් සෑයේ වටා ඉඳ සාදුකාර දෙද්දී මාගේ කයට කරන්ට් එක වැදුනාසේ ප්‍රීතියක් පැතිරිලා යනවා කියලා නායක ස්වාමීන් වහන්සේ සටහන් කළා තියෙනවා. ඉතින් ඒ පරම්පරාවේ උරුමයක් මේක. ඉතින් ඒ නිසා අද මේ වාගේ දහස් ගාණක් මේ උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ වටා එකතු වෙලා සාදුකාර පවත්ද්දී මේ උතුම් ස්තූපයට එදා නායක ස්වාමීන් වහන්සේ ගේ ශිෂ්‍ය භික්ෂුවක් දී නායක ස්වාමීන් වහන්සේට මේ වාගේ පරිසරයක් නැහැ. පෙරහැරවල් කරලා ධාතුන් වහන්සේලා වඩම්මලා ස්තූපේ බබලවන්න පරිසරයක් නැහැ. උන්වහන්සේ අහිංසකව ඒ කාලයට පුළුවන් දේ කළා. නමුත් උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ නමක් විදිහට මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේගේ අනුශාසනා මත මේ වාගේ මහත් වූ පූජෝපහාර සහිතව ශ්‍රී සුගත තථාගත සර්වඥ ධාතුන් වහන්සේලා නැවත වඩා හිඳෙමින් අභ්‍යන්තරයේ ධාතුන් වහන්සේලා තිබෙද්දී වැඩ සිටිද්දී, ඇයි එහෙම මං කියන්නේ වැඩ සිටිද්දී කියලා? මං කිව්වේ ඒකයි, ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ සිටින උතුම් ස්තූපයක අනන්‍යතාවයක් තියෙනවා. ස්තූපේ ගරා වැටුණාට පස්සේ කටු රැවණි වලින් වැහින එක, ඒ අනන්‍යතාවය මෙතන තිබ්බා. ඊළඟට තමයි මේට බොහෝ කාලයකට පස්සේ මේට අවුරුදු 5-6කට 7කට පෙර මේ ස්තූපේට ගොඩාක් හානි වුණා. ඒ පස්සේ හානි කරලා මේ ස්තූපය විනාශ කරන්න වාගේ යද්දී ඒ විනාශ කරන්න ගිය අයට වෙච්ච දෙයක් තිබ්බා. ඒක මේ ජනප්‍රවාදයේ මේ මිනිස්සු අතර තියෙන කතාවක්. ඒක සත්‍ය දෙයක්. ඒ තමයි මේ ස්තූපේ නාගයෝ මතුවෙලා මිනිස්සු පන්නලා තියෙනවා. ධාතුන් වහන්සේලා නොමැති පස් ගොඩක් නම් එහෙම වෙන්නේ කොහොමද?
රාත්‍රි කාලේ නොයෙකු මේ බිහිසුණු දසුන් මතින් මේ සෑයට අනතුරු කරන්න ආපු අය පළව හැරලා තියෙනවා. එතකොට ධාතුන් වහන්සේලා අභ්‍යන්තරේ නැති ස්තූපයක ඒ වගේ දෙයක් වෙන්නේ කොහොමද? නැත්තම් ඉතින් ඒ නිසා මේ ස්තූප රාජාන් වහන්සේගේ අභ්‍යන්තරේ දැන් අපි මේ ධාතුන් වහන්සේගේ ස්තූප මේ ස්තූප ස්තූප රාජාන් වහන්සේගේ මැදේ තමයි ධාතු ගර්භය හදලා තියෙන්නේ. මේ ස්තූපේ කොනක් කොනක් පොටක් පොටක් පාසා ගැඩුලක් ගැඩුලක් ගන්න අයින් කළා නෑ අපි. අපිට එහෙම කරන්න අපිට අවශ්‍යතාවයකුත් නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා වැලි කැටයක් නමුත් වෙන් කළා තිබෙනවා නම් ඒ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න ශ්‍රද්ධාවන්ත පිරිසක් මේ ධර්මයෙන් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය. අනිත් එක තමයි මේ මට අද කියවන්න ලැබුණා මේ අවුරුදු 30කට කලින් මේ ස්ථානයේ පරේක්ෂණ පවත්වුවා විමල් විජේරත්න මහාචාර්යතුමා. ඒ මහාචාර්යතුමාගේ දීර්ඝ විස්තරයක් තියෙනවා විල්ගම් විහෙර සම්බන්ධයෙන්. දැන් විල්ගම් විහෙර මේ භූමිය ඇවිදගෙන ගියොත් ඔබට එක ගල් කණුවක් හොයාගන්න බැරි වෙයි. සමහර මේ මල් ආසනවල තියෙන ගල් කණු ඒවත් කැණින් වලින් ළඟදි මතු වුණේ. එතකොට විමල් විජේරත්න මහත්මයා කැණීම් කරන්න මේ පරේක්ෂණ පවත්වන්න මේ භූමියට එද්දී මේ භූමිය හැමතැනම ගල් කණු තිබිලා තියෙනවා. අනුරාධපුරයේ ওই දැන් තියෙන නටබුන් වගේ මේ හැමතැනම නටබුන් තිබිලා තියෙනවා. අවුරුදු 30ට මොකක් වුණාද කියලා දන්නෝ කවුරුන්ද? අවුරුදු 30ක් ඇතුළත වෙච්ච දෙයක් නැහැ ගල් කණු වලට. ඒ කාලේ වෙනකොට එතුමාට යම් මතකයක් තිබිලා තියෙනවා යම් තැනක සෙල් ලිපියක් හෝ තිබ්බා කියලා. අද වෙනකොට සෙල් ලිපියක හෝඩුවාවක් නැහැ. ඒ සිදුවේ කුමක්ද? ඒ සියල්ල මේ මතකයෙන් අයින් කළත්, දර්ශනපතෙන් අයින් කළත් ශ්‍රද්ධාවන්තයන්ට තථාගතයන් වහන්සේගේ පුණ්‍ය භූමිය වහන් කරන්න බෑ. වහලා දාන්න බෑ. ඉතින් ඒ නිසා තව තිබ විශේෂයක් තමයි මේ ඔබතුමා මගෙන් ඇහුවා මේ සියඹලා ගහේ කතාව. මේ ස්තූප රාජානන් වහන්සේගේ සේරුවාවෙල දිසාවට වගේ වෙන්න මම මතක හැටියට විශාල සියඹල වෘක්ෂයක් තිබුණා. මම මතක හැටියට මං ඒ තරම් විශාල සියඹල වෘක්ෂයක් දැකලා නැහැ. ස්වාමිනේ මේ ස්තූපේ මතමද හැදිලා තින්නේ? ස්තූපේ එක්තරා ප්‍රදේශයක තිබ්බේ. ස්තූපේ එක්තරා ප්‍රදේශයක තිබ්බේ මේ මැදෙම නෙමෙයි. එතකොට ඒ සියඹලා වෘක්ෂයේ කතාවට මේ මහාචාර්ය විමල් විජේරත් මහත්මයා ලියපු සටහනක් මම දැක්කා. මේ හරි සතුටු හිතුණා ඒ සටහන කියවලා. එතකොට ඒ ස්තූපයේ උඩට ඒ සටහන තිබ්බ විස්තර මම අපිට තේරෙන විදිහට මම කියන්නම්. ඒ තමයි සියඹලා වෘක්ෂයේ දසත පැතිරලා තිබ්බ වෘක්ෂ මේ ස්තූපෙම වැහිලා අතුපතරින්. එතකොට විමල් විජේරත්න මහත්මයා සටහන් කළා තියෙනවා මේ තමයි භාග්‍යවතුන් වහන්සේට සේසත් දැරීම කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ස්තූපයට සේසතක් දැරුවා වගේ අර සියඹලා වෘක්ෂයෙන් අවුවට පින්නට හානියක් නොවෙන්න මේ ස්තූප රාජයන් වහන්සේ මත වැඩිලා සම්පූර්ණයෙන් වහගෙන තිබා මේ ස්තූපේ. ඊළඟට විශාල මුල් වලින් මේ ස්තූපේ වටේ මුල් ඇදලා අර ස්තූපේ හිර කරගෙන තිබ්බා ගැඩොල් මේ විසිරිලා යන්නේ නැති විදිහට. මේක එතුමා සඳහන් කළා තියෙනවා කියලා දැනගන්න ලැබුණා ස්වාමීනි. අර සිංහේකුගේ පාදේ නියපොතු වලින් අල්ලගෙන ලස්සන ප්‍රකාශයක් තිබ්බා. ඒ ලස්සන ප්‍රකාශය ඒ තිබ්බ වචනේ මේ හරිම මේ අගේ ඒ වචනේ තිබ්බේ සීහ නක මේ පංජරයක්සේ සිහිය නක පංජරයකින් භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කළේ සියඹලා වෘක්ෂ රාජයන් වහන්සේ. හරි අගේ ඇති ප්‍රකාශයක්. ඒ කියන්නේ සියඹලා වෘක්ෂයේ මුල් හරි දෘඩයි. හරි ශක්තිමත්. එනිසා ශක්තිමත් වූ සියඹලා වෘක්ෂයේ අර මුල් වලින් ධාතුන් වහන්සේලා සහිත මේ ස්තූපේ වටා මෙහෙම අල්ලගෙන තිබ්බේ සිංහේ කරියට යම් දෙයක් දැඩිව ග්‍රහණය කරගෙන තියෙනා වගේ. ඉතින් ඒ නිසා ඒ සියඹලා වෘක්ෂයේ කතාවක් තියෙනවා. ඉතින් ඒ සියඹලා වෘක්ෂයේ අපි මේ ඉවත් කළේ අවසානම මොහොතේ කිසිම වරදක් නොකොට අවුරුදු දහස් ගාණක් අපි දැන් සිය ගාණක් අවුරුදු සිය ගාණක් වෙන්න පුළුවන්. අපිට අවුරුදු ගාණක් කියන්න බෑ. අවුරුදු සිය ගාණක් කිසිම වරදක් නොකොට මේ ස්තූප රාජයන් වහන්සේ ආරක්ෂා කරගෙන සිටපු සියඹලා වෘක්ෂය අපිට කපන්න සිද්ධ වුණා.
ඒකේ දොස ඒකට අපි වන්දියකුත් ගෙව්වා. කොහොමද අපි වන්දියක් ගෙවෙන්නේ? ඒ සියඹලා වෘක්ෂයට කෘතගුණ සැලකීමෙහිලා මේ ස්තූප රාජයන් වහන්සේගේ ධාතු ගර්භයේ ධාතු ආසනයේ හදලා තියෙන සියඹලා වෘක්ෂයේ කඳෙන්. භාග්‍යවතුන් වහන්සේ අවුරුදු දහස් ගාණක් ආරක්ෂා කරගෙන සෙවන සලසපු සියඹලා වෘක්ෂයේ කඳ තමයි අද භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතෙක් වගේ දරාගෙන ඉන්නේ. ඒ නිසා මං හිතන්නේ ඒ සියඹලා වෘක්ෂයට අපි අසාධාරණයක් කළා කියලා. මහත් වූ අසිරිමත් දේවල් සිද්ධ වුණා සියඹලා වෘක්ෂය නිසා. සැදැහැවත් සිත නිසා කිසිම කෙනෙකුට අනතුරක් අතුරු අන්තරාවක් උනේ නැහැ. මේ ස්තූපේ නිසා ලේසෙල වුණ කෙනෙක් නැහැ. අනිත් එක මේ ස්තූප රාජයන් වහන්සේ ඉදිවීමෙහිලා පසුබිම් කතා වශයෙන් තව තියෙනවා. ඇත්තටම මේ පෙරහැර දිව්‍යංගේ සංවිධානයක් කිව්වත් වරදක් නැති වෙයි. හේතුව මේ විල්ගම්හෙර ස්තූප රාජයන් වහන්සේගේ කැණින් වලදී හරියට මහන්සියලා කටයුතු කරපු කෙනෙක් තමයි අපේ පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේ. ඉතින් සුබෝධි ස්වාමීන් වහන්සේ දවසක් මේ විල්ගම්හෙරේ සිටිද්දී සීනියක් දැකලා තියෙනවා ඇතා පිටින් මේ ධාතුන් වහන්සේලා වඩම්මනවා. ඉතින් සමාජයට එදා දැක්කේ අද වෙන දේද කියලා කවුද දන්නේ නේ? ඉතින් ඒ නිසා මේ හරි පුදුමයි විල්ගම්හෙරේ සිහින සැබෑ වෙනවා. විල්ගම්හෙරේ සිහින සැබෑ වෙනවා. ඉතින් එදා තනිකර කටු රොහල් වලින් වැහිලා තිබ්බේ කොහොම ස්තූපයක්ද කියලා හිතාගන්න බෑ. මට මතකයි ඒ කාලේ අපි පින්වතුන් ශ්‍රමදාන වලට පැමිණෙද්දී මම පින්වතුන්ට මම කියලා තියෙනවා අතීතේ රුවන්වැලි සෑය තිබ්බේ මෙහෙම, සේරුවාවිල තිබ්බේ මෙහෙම, යුග පුරුෂයෝ කාලෙන් කාලයට මතුවෙලා මේ පහළ වෙලා මේ වාගේ පස්කන්ධවල තමයි සේරුවිලසේ රුවන්වැලි මහා ස්තූපයේසේ කිරිසුදු පාටින් කෛලාස කුට පර්වතයක්සේ බබලන විදිහට මවාපාන්නේ කාලෙන් කාලයට පහළ වෙන යුග පුරුෂයෝ මෙන්න ආරම්භ වුණා කියලා අපි බොහෝ දිනක් යොමු කළා මේ පින්කම් වලට. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මේවා සියසින් දැක ගන්න. මේ විදිහට තමයි රුවන්වැලි සෑය කැණින් පටන් ගත්තේ. මේ විදිහට තමයි රුවන්වැලි සෑය ගැඩොල් තිබ්බේ. මේ විදිහට තමයි සේරුවිල ගැඩොල් තිබ්බේ. දැන් අද ඔබ දකින්නකට ඔබ හිතනවා ඇති අතීතේ රජවරු හදපු ස්තූප වෙන්නේ තවම ওই තියෙන්නේ කියලා. මේ විදිහට දැන් මේ ස්තූප රාජන් වහන්සේ මහත්තයා අවස්ථා තුනක මන මතක හැටියට අවස්ථා තුනක ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මේ හතරවෙනි අවස්ථාව. ඒතර මේ ස්තූප රාජන් වහන්සේගේ කැණීම් කරද්දී ස්තූප තුනක් තියෙනවා මෙහෙම එක එක මේ මට්ටම් වලට. එතකොට ඒ විදිහට අර අභ්‍යන්තරේ ධාතුන් වහන්සේලා තැන්පත්ව තිබෙන මේ තුන් ස්තූප රාජන් වහන්සේ අද අපි ඉදිරියේ පෙනෙනවා. තව අවුරුදු කිහිපයක් යනකොට මේ ස්වභාවය නෙවෙයි කිරිසුදු පාටින් බබලන උතුම් අපේ සේරුවාවිල මහා ස්තූපයේ සෑරජානන් වහන්සේ නමක් ඔබට දැක ගන්න ලැබෙවි. ඒ දිනේ වහා උදා වේවා කියලා අපි සෙත් පදනවා. නමුත් එදාට ඔබ මතක මමතක කරන්න එපා මේ වාගේ ස්තූපයක් තිබ්බ බව. මේ වාගේ ස්තූපයකුයි ශ්‍රද්ධාවන්තයන් විසින් සත්පුරුෂයන් විසින් මේ සෑම පස් කැටියම්ම ගැඩුලක්ම සුද්ධ කර කර සුද්ධ කර කර අර සේරුවිල මහා ස්තූප රාජන් වහන්සේසේ රුවන්වැලි මහා ස්තූප රාජන් වහන්සේසේ ස්තූප ගොඩනගන්නේ මේ වාගේ තිබුණ පැරණි නටබුන් වටකොට බව ඔබ අමතක කරන්න එපා. ඒ නිසා රුවන්වැලි මහා ස්තූප රාජන් වහන්සේගේ අතීත කතාව සියසින් ඔබට දැක ගන්න නොලැබෙන්නේ නැති. සේරුවිල මහා සෑ රජාන් වහන්සේගේ අතීත කතාව සමහර විට ඔබට ඇසින් දැක ගන්න නොලැබෙන්නේ නැති. නමුත් සත්පුරුෂයන් ලෝකේ පහළ වී බොහෝ දෙනාට හිතසුව පිණිස කටයුතු කරන හැටි ඔබට දැන් ඇසින් දැක ගන්න පුළුවන්. මේ ස්තූප රාජානන් වහන්සේගේ නිදන් වීම පිණිසයි පින්වත් මහත්මයා මහා පෙළහරින් අර ධාතුන් වහන්සේලා වඩම්මන්නේ. ස්වාමීනි, දැන් අපිට මේ ලැබෙන ගුවන් කාලේ නිමවට පත් වෙන නිසා අවසාන වශයෙන් තව කාරණයක් දැනගන්න කැමැති. ස්වාමීනි, දැන් ටිකක් අමාරුවෙන් ඉන්නේ සමහර අය. බඩගින්නේ ඇති, නිදිමතේ ඇති, පෙරහැර පරක්කුව නිසා බලබලා ඇති. දැන් ස්වාමීනි පරිස්සම් වෙන්න ඕනි වෙලාවක් කියලායි අපි හිතන්නේ. සදහසිත කොහොමද ආරක්ෂා කරගන්නේ? දැන් ශ්‍රද්ධාවමයි වැදගත් වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා අබෑටක් පමණ නමුත් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ නමක් තැන්පත් කොට ස්තූපයක් ඉදිකලාට පසුව ඒ ස්තූප රාජානන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න
වඳින පුදන සත්කාර සම්මාන කරන සියලු දෙනාට බොහෝ පිං රැස් වෙනවා කියලා. ඇත්තටම ওই වඩම්මන ධාතුන් වහන්සේලා මේ ස්තූප රාජන් වහන්සේ තුල නිදන් වුණාට පස්සේ ආය කවදාවත් බලන්න බෑ. ආය කවදාවත් බලන්න බෑ. මේ තමයි අවසාන පෙරහැර. ධාතුන් වහන්සේලා වඩම්මා පෙළහරින් ස්තූප රාජන් වහන්සේගේ නිදන් කරන අවසාන පෙළහර. ඒ වගේම පළවෙනි පෙරහැර. ඔබගේ සියසින් දකින්න ලැබෙන්නේ. දැන් අපි වෙන පෙරහැරක් ගත්තොත් එහෙම ඒක සාමාන්‍යයෙන් වාර්ෂිකව කරන එකක්. මේ වාර්ෂික පෙරහැරක් නෙවෙයි. මේ භාග්‍යව සුගත තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් සාරවත්ඥ ධාතුන් වහන්සේලාව පෙරහැරින් වඩම්මා පූජෝපහාර සත්කාර සම්මාන කරමින් තැන්පත් කරන පෙළහර. මේ උතුම් ස්තූපයේ ධාතුන් වහන්සේලා තැන්පත් වුණාට පස්සේ ආයෙද ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා කියලා කතාවක් නැහැ. ඔබ මොහොතක් හිතන්න, ඔබ ලෙඩ ඇඳෙද්දී, ඔබට අමාරු වෙද්දී, ඒ වගේම ඔබට ලෙඩක් දුකක් වෙලා ලෙඩ ඇඳේ මේ මරණේ පිණිපිනි තියෙද්දී තථාගතයන් වහන්සේගේ ස්තූපයකට ධාතුන් වහන්සේලා වඩම්මද්දී සාදුකාර දිදී කුසගින්න වෙහෙස දැනෙද්දී පවා මම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හිටියන්නේ කියලා සිහි කළොත් ඔබට කොයිතරම් ප්‍රීතියක් ඇති වේද? ඇත්තටම ගත වෙන මොහොතක් මොහොතක් පාසා ඔබට බොහෝ පිං රැස් වෙනවා. ඒ නිසා පින ගැන සිතමින් බුදුරජාණන් වහන්සේ දැන් දැන් ළඟ වඩිනවා වඩිනවා කියන අදහසින් බුද්ධානුස්සතියෙන් ඔබ කල් ගෙවන්න. ඔබට ඒක යහපතක් මිසක් අයහපතක් නෙවෙයි. අනිත් ප්‍රශ්න නැති වෙයි. ඇයි ශ්‍රද්ධාව කියන්නේ උදක ප්‍රසාද මාණික්කය වගේ කියනවා. බොර වෙච්ච වතුරකට උදක ප්‍රසාද මාණික්කය දැම්මොත් එහෙම බොර ඔක්කොම සංසිඳිලා යනවා. ඒ වගේ ශ්‍රද්ධාව උපද්දව ගන්න අනිත් ප්‍රශ්න ටික සංසිඳේ. එච්චර. පින්වත් ගුරු දිවිඳුට පින් අනුමෝදන් කරනවා. ඔබ වහන්සේට පැවිදි වෙන්නට උපකාර කිරීම පිළිබඳව පින්වත් ගුරු දිවිඳුට අපි පින් අනුමෝදන් කරනවා. මේ සුවිශේෂ අවස්ථාව අපි හැමෝටම උදා කිරීම පිළිබඳව මේ විශේෂ දම් සභා මණ්ඩපයේට වැඩම කළාට ඔබ වහන්සේට පින් දෙනවා අනේක වාර ගණනාවක්. ඒ වගේම තමයි පින්වත් ස්වාමීන් වහන්සේගේ පැවිදි දිවියට උපකාර කළ අවසර ලබා දුන් ආදරණීය දෙමාපියන්ට පින් දෙනවා. ශ්‍රද්ධා විශේෂ දම් සභා මණ්ඩපය නැරඹ වූ සෑම දිනාට පින් දෙනවා. විල්ගම් වෙහෙර ඓතිහාසික සේරජානන් වහන්සේ අභේස සිට අපි දැන් පෙරහැර පැමිණිනතුරු බලබලා ඉන්නේ අපි ශ්‍රද්ධා ප්‍රධාන පාලක සම්බන්ධතා මැදිරියට ආවෙනවා. මේ විශේෂ දම් සභා මණ්ඩපය නිමාවටපත් කරමින් නමෝ බුද්ධාය.